නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ අන්තිම කැලේටම එක්සත් ජාතික පක්ෂයේ ලේකම් පෙරේදා නැත්තම් පළමුදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයසිරි ජයසේකරට ලියුමක් කරනවා සාකච්ඡාවක් ඉල්ලලා. දැක්කනේ පුවත් මාධ්‍ය වලින් වාර්තා කළා නේද? තිබුණානේ. ඒ මොකද? එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණ ඉතිහාසයේ මම දන්න තරම් මැතිවරණ ඉතිහාසයේම ජනාධිපතිවරණ විතරක් නෙමෙයි. මැතිවරණයක් ආසන්නේ, නාමයෝජන ආසන්නේ ජනාධිපතිවරණවලදී හෝ ඊට පෙරතිච්ච මහ මැතිවරණවල හෝ මැතිවරණයක් ආසන්නේ එක්සත් ජාතික පක්ෂයේ ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්ම ඉල්ලපු පළවෙනි අවස්ථාව. ඇයි ඒ? එක්සත් ජාතික පක්ෂයට පුළුවන් නම් ඔය තියෙන ඔක්කොම රිචඩ් බදුදීන්ලා, හකීම්ලා, දිගම්බරම්ලා, මනෝගණේෂන්ලා, රාජිතලා, අර්ජුන්ලා ඔක්කොමත් එක්ක මේක දිනාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් එක මොනවද සාකච්ඡා කරන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහයෝගය ගන්න. මේ හිතනවා තාම හවුල් ආණ්ඩුව තියෙනවා ඒක. ආණ්ඩුවක් කරන කතා කරලා නම් කමන්නේ. මැතිවරණයට තරම් කරන්නේ. ජනාධිපතිවරණයට තරම් කරන කරුණු සාකච්ඡා කරන්නේ. ඒක එක. ඒක දැන් තහවුරු වෙනවා තව එකකින්. මොකද ඊයේ රෑද ගොඩ හරි යනවා සජිත් ප්‍රේමදාස අපේක්ෂකතුමයි, අකිල විරාජ් පක්ෂයේ ලේකම්මුයි, මලික් සමර වික්‍රමයි, අබිරහසි. එහෙම තමයි වාර්තා වුණේ. ආ මංගල. හරිනේ. දැන් එතකොට මේ යනවා ජනාධිපති හම්බුවේ. ඒත් කවුද මේ? එක්සත් ජාතික පක්ෂයේ නිල ලේකම්. නිල ලේකම්. නිල සභාපති. ඔක්කොම ක්‍රියාකාරීන් ටික යනවා ජනාධිපති අපේක්ෂකත්වයක ජනාධිපති මහම්බුවේ. අනිවාර්යයෙන්ම යන්නේ නැත්තේ අකිල විරාජ්ගේ දයසිරි ජයසේකර යපු ලිහුමේ දෙවැනි කොටස. මොකද අරය එතුමා ලේකම් දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා ජනාධිපතිතුමා පක්ෂේ නායක. මේ පළවෙනි වතාවට මැතිවරණේ නාමයෝජන කටේ තියාගෙන එක්සත් ජාතික පක්ෂයේ පිළම යන්නේ අරුමේක මහත රනිල් වික්‍රමසිංහ මහත්තයව එක්කන් නොගියේක. එක්කන් නොගියේ මොන හරි අහගන්න වෙයිද දන්නේ? අර එක සැරයක් සමනල කතාවක් කිව්වා වගේ. දෙයියේ පෙරදත් කිව්වනේ. ඇයි ජනාධිපතිව මොකද්ද කිව්වේ? රනිල් වික්‍රමසිංහත් එක්ක ආණ්ඩු කරන්න බැරි නිසා අයින් කළා. මම පත් කරන එක වෙන අගමැතිවරේ. එතුමා එදාක මම කරුජය සූරියගෙන් ඇහුවා. මම සජිත් ප්‍රේමදාසගෙන් ඇහුවා බැහැ කිව්වා. ඒ නිසා මම මහින්ද රාජපක්ෂ මහත්තයට කිව්වා. එහෙමනේ කිව්වේ. ඉතින් ඒක ඇත්තනම් ජනාධිපතිතුමාට රනිල් වික්‍රමසිංහ මහත්තය එපාවුණේ ඇයි? මේ ඉබරිදත් කිව්වා. පුද්ගල ප්‍රශ්නයක් නෙමෙයි, ප්‍රතිපත්ති ප්‍රශ්නයක්. එහෙනම් රනිල් වික්‍රමසිංහ ගෙනිච්ච එක්සත් ජාතික පක්ෂයේ සහ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය තමයි ජිත් ප්‍රේමදාස මහත්තයා අවුරුදු 4ක්මාරක් අනුගමනය කළේ. එක වචනයක් කිව්වද මේ බැඳුම් කර වංචාව ගැන? අර්ජුන මහින්දරට විරුද්ධව සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වද? නෑ. ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි, සිංගප්පූරුවේ පුරවැසියෙක්. ඔන්න දැන් නඩු යන්න හදනවා පිරිසක් රුපියල් 5000 නෝට්ටුවේ අර්ජුන මහින්දන්ගේ අස්සන තින්නේ. දැන් ගෝඨාභය මහත්තයර විරුද්ධව දුත්ත පුරවැසිකම ගත්ත 15කට කලින් එහෙකන නඩුවක් දාගෙන දැන් දඟලන්නේ. එතකොට 5000 නෝට්ටුව වළංගුද කියන ප්‍රශ්නෙට එනවා. බරපතල ආර්ථික ප්‍රශ්නයක් එන්න පුළුවන්. බැරි වෙලාවකත් තීන්දුවක් දුන්නොත් එහෙම මේක වළංගු නැහැ කියලා මුළු රටම බරපතල ආර්ථික ප්‍රශ්නයකට යනවා.